අපි ආරාධනා කරනවා අභිනව සභාපති මහත්මයා. අභිනව සභාපති මහත්මයා ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔයා එනවා මේ. අවුරුද්දේ පිළිගන්නට කියලා. අපි උදේ වගේම සිල්ලත් සංගයෙන් ආරාධනා කරනවා මෙම රැස්තනාන ප්‍රවැත්තෙන් ආවු කාල සීමාවලදී පැහැරව යන්නට යන්න දුර රැස්තනාන සම්බන්ධයෙන් කියලා දුන් තාරිකෝර මහත්මයාගේ මතක් කරනවා. ප්‍රාසාදික අභිනව සභාපතිතුමා ඉලක්ක රැස්තනා කිසිම පිළිගත්තා. අපි මේ අවස්ථාවේදී ආරාධනා කරනවා මෙතෙන් සිට ඒ සදහම් සාන වැඩසටහනේ පදවතු ආරම්භ කරන්නේ සිල් දෙනා දිව්‍ය කලව දැසෙන පදිතින් සම්තනග සාධනාවක් වන මම අභිනව සභාපතිතුමාට ලිඛිත සුභාෂයෙන් සරය කරනවා. මේ පදියුමියේ පාවන රැස්තන දෙනයි වගේම ජාපාන රැස්තන මෙන්න වගේ මේ වගේම වෙනදාටත් වඩා සාර්ථකව කරගෙන යාමට එතුමාට ශක්තිය දැනෙන ලැබා ඉන්නේ. වගේම අපි උතුම්තු පරිදි කාර්ය රාජමාන්‍යයක් ගාමි මාත්‍යලක් අපි විශේෂ ප්‍රතිපත්තියක් සිදු කරනවා. මේ වාවනාවට ශාන්ති ගියාපා ආදී මේ ආකාරයෙන් ඉතාම හොඳ සංවිධානාත්මකව කරගෙන ඉතාම දීර්ඝ කාලයක් කරගෙන ඒ වගේ විශේෂම සදාහ කරනවා. මේ සදාහන් සරණ වැඩසටහන අද වෙන විතර අපි පස්සේ වගේ අපි මේ පාඩම් කරන්නේ වයිල්ියාගේ අපි මැදට අවුරුද්දක් වගේ කාලයක් ගතව කරා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඒ වගේම ලංකාවේ පළවෙනි භාවනා විද්‍යාන තමයි පළවෙනි පිළිති ආකාර තමයි අන්තර්ජාලයේ විසන විකාශනය කරන්නේ. ඉතින් අපි කරන දේවල් ඔක්කොම ඒ වෙලෙම අන්තර්ජාලය හරහා මුළු ලෝකෙටම බලන්න පුළුවන්. දැන් මන්දේ අපේ මග අපි කරන්නේ තව සායනික ක්‍රියාකාරයේම ඉන්ද්‍රියපාලේ භාවනා කරනවා අන්තර්ජාලයට ඉන්ද්‍රියක මුසු කරනවා. මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවක්. මම හිතන්නේ අපි තමයි පාලිය ගන්නවා මේක පටක් ගැති මේක මේ මේක ජනප්‍රිය වුණා. දැන් අද වෙනකොට මම හිතන්නේ සිය ගාන මේ වගේම අන්තර්ජාලය හරහා අපි දෙක එකතු වෙලා න්‍යාකාරයෙන්ම භාවනා කරේතු සසකාකටය කරේතු සිද්ධ කරනවා. දැන් මේ වැඩට තමයි විශේෂයෙන්ම අපි මතක් කරන්නේ කැමති මේ සදාන සම්ප කියලා වැඩසටහන අපි පටන් ගත්තේ ආවදිකාවන්නේ ලොකු උතු පරමාර්ථයක් ඇතුළු. ඒ කියන්නේ අපි දන්නවා උතු සාර්ථකය අරගෙන විතර කැපරි වලට කැටලා බින්දලා වයිතනේ සාර්ථක අන්තර්ජානයේ ඔතකට වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක කවුරු පිළිගන්නත් කම කිව්වම ඒක හේතුව මෙතන තියෙන්නේ මොකද අපි දන්නවා දැන් බුද්ධ ශාසනයේ අලුතෙන් සාකායික කරලා තියෙන ලොකු සාකා මේ සාකා ඇතුළේ පටන් ගත්තේ අපි නිතරම මතක් කරා දෙවෙනි ධර්ම සංගායනාවෙන්ද තුන්වෙනි ධර්ම සංගායනාව වගේ එනකොට සාකා ගොඩක් තියෙනවා. හතරවෙනි ධර්ම සංගායනාව වගේ එනකොට මහායානෙක් කොහොමද ජීවිත පටන් ගන්න ආකාරයේ විශාල සාකා සංඛ්‍යාවක් තිබුණා ලංකාවේ. අපි දන්නවා මහා විහාරයක බුද්ධාගම ඊට පස්සේ ජේතවන නාමකේ සාකාවක් ආවා අපේ කියන සාකාවක් ආවා. දැන් අද වෙනකොට සාකා අනුසාකා අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි දන්න සියක් අමරපුර රාමඤ්ඤ කියන ප්‍රධාන නිකාය තුනක් තියෙනවා. ඒ වගේ අනුනිකාය ඒ වගේම නොකුත් පාර්ශ්වයන් තියෙනවා. දැන් මේ වගේ පාර්ශ්වයන්ට විදිහට මොකක්ද වෙන්නේ? බුද්ධාගමේ ශක්තිය අද වෙනවා, ඓතිහාසික ධෛර්යය අද වෙනවා. ඒ වගේම බෞද්ධයන්ගේ ඵලය අපි වෙනවා. දැන් අපේ විතර බෞද්ධයන්ගේ ඵලය හොඳටම පිළිලා ඉතාලම ඵල සහිත අවස්ථාවක් කියලා කියනවා. ඵල සහිත තත්ත්වයට පත් කරන්න නම් ප්‍රධාන වශයෙන් අපි කරන්න ඕනේ සියලු වාග්ගයේද නැති කළා වාස්තනි පුතාවක් හදන්න ඕන, සති බුද්ධ සාසනය පිළිවන්න ඕන. ඒ වගේම ඒ සති පුතාවක් තනි බුද්ධ සාසනයක් ඇති කළා අපි ඒ අන්නේ ඒ බලයෙන් ධම්ම රාජ්‍යයක් කරා මේ රට යාමට යමින් උත්සාහ කරනවා. අද මේ සදාන් සර්ණ කියන ඒ සදාන් සර්ණෙන් කියන ඒ පළවෙනි පරිච්ඡේදය තමයි. ඒ කියන්නේ සාකාවත්යෙන් ඉඳලා තියෙන බුද්ධාගම පරි බුද්ධාගම බවට පත් කළා ධර්ම රාජ්‍යයක් කරා යන කමන සාසනේ කොටස් තුනයි. නේද? කොටස් අතර පාරක්ති ප්‍රතිපත්ති
ප්‍රතිවිරුද්ධ කිනුතිවිද සාර්ථකයක් තියෙනවා. දැන් අද වෙනකොට මගෙන් මම විතර මතක් කරා දැන් කවුරු අහන්න වගේ කල්ලිච්චි සත්‍යයෙන් බය නැහැ. මාර්ගඵල සංඛ්‍යාස නිවනට කිසි යොමුකිරීමක් නැහැ, යොමුකිරීමක් නැහැ, කතා කිරීමක් නැහැ. දැන් සමහරු කියනවා මාර්ගඵලයක් ලැබුණා කියලා කියන එක පහාංශාර්ථ වාක්‍යයක් කියලා. ඒ වගේම සමහරු මාර්ගඵල ලැබීම මේ අප්‍රමාදයේ කරන්න බැරි දෙයක් හැකේට නිශ්චිතව දීමකල විරෝධිත කාලයක් තිබුණි. අන්න ඒ කාලේ ඉතාම කටුක වේදනාවන්ට ලක් වෙමින් අපහාසයට ලක් වෙමින් මාර්ගඵල සංඛ්‍යාත නිවනට අදාළව පැමිණෙන්න පුළුවන් කියන දේ මම විවිධ මාධ්‍ය හරහා ඔප්පු කළා. අද වෙන විට සැලකිලිමත් පිටසක් මං කියන්නේ ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත පිටසක් අද පිළි අරගෙන තියෙනවා මේ අප්‍රමාදයේ මාර්ගඵල ලබන්න පුළුවන් කියන ඒ වගේ ලක්ෂණියකට පිටසක් අද වෙන විට යොමු කරන්න මට පුළුවන්කම ලැබෙන්න තියෙනවා මාර්ගඵල සංඛ්‍යාත නිවන වෙන වෙනම අභ්‍යාස කරන්න. දැන් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන අපි පොඩි කාලේදී අපිට විතරමයි ඉච්ච වාක්‍යයක් තමයි සුබනාම ජාතා ආදී කියලා එකම රටක ලබන්න අපේදී වෛද්‍ය උත්තු සලාසනීදී ඉවන් දැකින හේතු ආස්නා වේවා කියලා හම්බුනොත් සාර්ථකව නැත්නම් තර්කමන්නේ සාර්ථකව දැන් ඒකට කල්පනා කරන්න අපේ ගෙදර වත්සන්ති කියලා තියෙනවා. අපේ අම්මා අපේ තාත්තා වත්සන්ති ආදා නිදාත මාන්තිලා කැමී රබේන අම්මෝ වත්සන්ති ආදා. අපි කියනවා කල්පතු ගෙදර ඔයිත් වෙලාවට කන්නේ ඉපවාසනා රජේවා. ඒ අපි කාම සමාන කරන්නේ. අපේ අම්මට අපේ තාත්තට. ඒක තමයි. එතකොට කල්පනා කරන්න අපේ මුතුහාමුදුරු බුද්ධ සාසනයේ ඉලක් පීඨදීයේ වැඩගත්කම කියනවාද අපි මෛත්‍රී බුද්ධ සාසනය වෙනකන් ඉවත් දක්න කල්යනවා. ඉතලේ නැහැ. අපි මෛත්‍රී බුද්ධ සාසනය වෙනකන් මේ කල් දක්න තමයි කියන්නේ එකක් අපි අපේ බුදුහාමුදුරුවෝ කරන ලොකු අපහාසයක්. මම ඒකම පැහැදිලිව කියනවා බුදුහාමුදුරුවෝ සිංහ රාජයක් කියලා කියනවා. මොකද මේ ගෞතම බුද්ධ සාසනයයි මේ ගෞතම බුද්ධ සාසනය කියන කාලයේදී උපදින ගිහියන්ට තා දෛවිකන්ට යුතුකම් දෙකක් තියෙනවා. මොකක්ද යුතුකම්? එක්ක රහත් වෙන්න ඕන නැත්නම් අවමතේ සෝවාන් වෙන්න ඕන. ගිහියන්ගේ යුතුකම් පහක් උදාහරණ කියනවා අවමතේ සෝවාන් වෙන්න ඕන කියලා. මම මතක් කරා එක දවසක් පංචමනිකායේ පීඨාගේ සූත්‍රයේ. මජ්ක්‍ධිමනිකායේ පීඨාගේ සූත්‍රයේ තාම වැදගත් සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මය තමයි මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණෙන්න එකපාරට ඉවතයි නේද? කට දිගින්නිකය තමයි ප්‍රතිපත්ති පූර්ණේ කරන්න ඕන. දිගින්නික කොහොමද ප්‍රතිපත්ති පූර්ණේ කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන කොහොමද කියන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද? පරම සෝවාන් ආදී වූ මාර්ග ඵලයකට පැමිණෙන්න ඒ සෝවාන් ආදී වූ මාර්ග ඵලයකට පැමිණලා ඊට පස්සේ සමතේ වඩන්න විදර්ශනා වඩන්න සමතේ වඩන්න විදර්ශනා වඩන්න අනුක්‍රමයෙන් මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණෙන්නේ කියලා. දැන් අපි සමහරවිට මේක වැරදියට තේරුම් ගන්නවා. සමහරවිට කරනවා හා නිවන් දකින්නේ යන සියල්ලම අත්හරිනවා කියන්නේ. එහෙනම් කතර සියල්ලම අත්හරිනවා. දැන් මොකක්ද වෙන්නේ? නිවන් දකින්න අවශ්‍ය කරුණු නැති කතර සියල්ලම නැහැ. අපේ තියෙන සේරම දේවල් අත්හරින්න පුළුවන් කමක් මේක. එහෙම බෑ. සමහරු කියන කවුන්ට් කරන්න එපා, ප්‍රින්ට් කරන්න එපා කියලා. එහෙම නෑ. බුදුහාමුදුරු කොහෙවත් එහෙම දෙයක් කියලා නෑ. මේ පින කියන එක අපේ ඉදිරි සංසාර ගමනට අත්‍යවශ්‍යයි. නිවන් දකින්න කාලය ඇතුළේමයි. ඒ නිසා විසරම මත තියාගන්න වැරදි විවහාරයන් පිළිගන්න එපා. නිවන් දකින්න කාලය ඇතුළේම ඕන. ඒ නිසා කැමරදීම ලැබෙන්නේ පින් කරවත් පින් කරොත් විතරයි. ඒ නිසා උන්නකම් ප්‍රතිරමින් තමයි මේ සියලු දේවල් කරන්න ඕන. ඊළඟ දෙයක් තමයි ගොඩාක් දෙනෙක් වරද්ද ගන්නවා. මම කවි කියන්නේ අහලා තියෙන කවුදන්ත විමසලා තියෙනවා. ඒ නිසා මම මේ පැහැදිලි කිරීම කරා. මේක සදා සම්මත කරකතාවල් සහභාගී කීප දෙනා මේ කරුණු ඉතාම පැහැදිලිව අවබෝධ කර ගන්න පුළුවන්. මොකක්ද මේ සතරන් සරණේ අපි කියනවා ධර්ම පරිපේක්ෂියක් මොකද්ද මේ ආත්ම භාවයේදී මාර්ගඵල සංඛ්‍යාත නිවනට එනවා මේකන දෙකක් නැහැ සැකයක් නැහැ තමහු කියනවා මාර්ගඵල ලාභීන්ට තමයි මාර්ගඵල ලාභය හොයාගන්න කියලා බුදුහාමුදුරුවෝ කෙනෙක් මම එන්නත් ඕන කියලා
මේක ධර්ම විරෝධී ප්‍රකාශයක්. සාසන විරෝධී ප්‍රකාශයක්. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ මහා පරිනිර්වාණ සූත්‍රයේ ඉතාම පැහැදිලිව කියන මොකක්ද? සෝවාන් වෙලාද කියලා බලන්න මංගාව දෙන්න එපා. උදාහරණ කියන්නේ. ඒක තමයික තමම පරීක්ෂා කරන බලන්න පුළුවන්. මොකක්ද? බුදුහාමුදුරුවෝ ඒකට සදහම් කැටපත් පරීක්ෂාව කියලා පරීක්ෂාවක් නියම කළා. මොකක්ද ඒක නම? ධම්මාදාස පරීක්ෂණ කමේ. ධම්මාදාස පරීක්ෂණ කරන සදහම් කැටපත් පරීක්ෂාව උදාහරණ කියනවා. මංගාව දෙන්නවා තම තමම පරීක්ෂණය කරගන්න. මොකක්ද? ඒ පරීක්ෂණය අනිදී උතුම් කෙරී අතර සද්ධාව, දහම් කෙරී අතර සද්ධාව, ආර්ය සංකරත්නය කෙරී අතර සද්ධාව, මුලින් පැදින් අගින් නොකට ලද්දාව, ආර්ය කාන්ත උපපදින ප්‍රතිපදාව කියන කරුණු හතර තමන් කෙරෙහි තියෙනවා නම් ඒ පුද්ගලයා සෝවා නැත්නම් නැහැ. ඉතින් මේක සරලයි. මේ සරල පරීක්ෂණය තමයි කරගන්න පුළුවන්. ඒ නිසා කවුවත් වැරදි විවහාරයක් වැරදි මතවාදයක් සමාදන් වෙන්නේපා ඒක තමයි සංසාරයේ නරකට පීඩාදී ඒ වගේ නිවි වැරදි විවහාරයක් කවුවත් කියන්නේපා තමයි විශාල බලගතු අනුසල කර්ම සිද්ධ වෙනවා ඒ වගේ දේවල් කියලා සාසන ඵලය වසා දැමීම සම්බන්ධව ඒ නිසා මතක තියාගන්න තමන්ගේ සාසන ඵලයන් පරීක්ෂා කර ගැනීම වගේ කියන කීයේ තමන්මයි බුදුහාමුදුරුවෝ සූත්‍රයේ සංයුක්තිකායේ තහන්තුව තියෙනවා සූත්‍ර ලක්ෂණ අනාත්මික සූත්‍ර පළවෙනි අනාත්මික සූත්‍රය දෙවෙනි අනාත්මික සූත්‍රය තුන්වෙනි අනාත්මික සූත්‍රයක සූත්‍ර තුනක් මේ සූත්‍ර දෙකේ දෙවෙනි අනාත්මික සූත්‍රයෙන් මහත් සඳහන් වෙනවකට යම් කෙනෙකුට ඔන්නෙ කියන සෝතාපන්න අංග හතර කියනවා ඒ තුකලා පුළුවන් මොකක්ද තමන්ට තමන් සෝදාපන්නේ කියලා කියාගන්න. ඒ වගේම තුනේ සූත්‍රයේ තියෙනවා එයාට අයන සුදුම ගැස ගන්න පුළුවන් කියලා. ඒ වගේම මතක තියාගන්න රහතන් වහන්සේ කෙනෙකුට තමන්ගේ රහත් ඵලය ප්‍රකාශ කරන්න පුළුවන් කියලා විනය පිටකයේ ඒ වගේම අඤ්ඤමයක් හදී සූත්‍රයේ කියන සූත්‍රය දෙපළෙන් තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ප්‍රකාශ කළේ මාර්යා බුදුහාමුදුරුවෝ දාන කුමාරය මේ මත්මගේ සැප විඳින්න පිට සැප විඳින්න පින් කරන්න කියලා අන්න බලන්න හොඳට පින් කරන්න පින් කරලා දිව්‍ය ලෝකයට කියලා බුදුහාමුදුරුවෝ කියනවා මාර්ය මේ වැඩේ අමාරු බව දන්නවා ඒ වුණාට මාර්ය මරුමේ කියන කතාවට මම ඉතුරු වෙන්නේ නැහැ මම කොහොමද නිවන් දකින්නවා කියලා මොකද කරේ බුදුහාමුදුරුවෝ ඉතාම අමාරු සුත්‍රක්‍රියා කළා අවුරුදු 6ක් මහන්සි වෙලා බුද්ධත්වයටපත් වුණා. එහෙම පත් වුණාට පස්සේ උත්තරාරයාට වැඩේ එක කවුරු? මාර්යාවිල බුදුහාමුදුරුවන්ට කියනවා දැන් ඔපවාසයේ බුදු වෙලා ඉන්නේ. ඒකයි එකක් නැහැ. මම ඔපවාසයේ බුද්ධත්වයට පිළිගන්නවා. හැබැයි ඒකත් තියෙන තැනතර කියන්නේපා. තැනතර කියන්නේපා. ඔබ පත්කත් ඔපවාසයේ කියන්නේ. මාරය බුදුහාමුදුරුවෝ කියනවා ඒ වෙලෙත් මට කරුණ කරන්න බෑ එමුකෝ මම මේ අමාරුවේ ලබාගත් බුද්ධත්වය ප්‍රකාශ කරන්න බුද්ධ ශාසනය කැදෙන්න කොහොමද කියලා බුදුහාමුදුරුවෝ ඒ නිසා මතක තියාගන්න මාර්ගඵලලාභී එම මාර්ගඵලලාභී ප්‍රකාශ නොකරයි කියන එක මහා සාමර්ථ්‍ය පාප කර්මයක්. ඒකට බුදුහාමුදුරුවෝ මොනේ කියන එකක් පිටාම සාසන විරෝධී ප්‍රකාශයක්. ඒ වගේම මතක තියාගන්න මාර්ගඵලලාභී වෙන බුදුහාමුදුරුවෝ ගාවට යන්න ඕනේ නැහැ. ඒ වගේම රහතන් වහන්සේලා තම රහත් ඵලය ප්‍රකාශ කරනවායි කියන කර්ම සූත්‍ර පිටකයේ විනය පිටකයේ ඉස්සරහම පැහැදිලිව සඳහන් වෙන ධර්ම කරුණු දෙකක්. පැහැදිලි නේද? ඒ නිසා මතක තබා ගන්න වැරදි විවහාරවල යන්නපා. බුදුහාමුදුරුවෝ කියන්නේ ලෝකෙත් නැහැ. සමහර බුදුහාමුදුරුවෝත් ඇරිය ලොක්කො වෙලා බුදුහාමුදුරුවෝ රොකියමු දේවල් කියලා ප්‍රසිද්ධ වෙන්න හදනවා. ඒකත් වැරදි. ඒක හේතුව අපි මේ අදහන්නේ අපි මේ අනුගමනය කරන්නේ අතුරාගත ධර්මයක් නෙවෙයි අපේ ලෝකසා බුදු පියාණන් වහන්සේ විසින් හොයාගත් ධර්මයක් නැවත ප්‍රකාශ කිරීමක් තියෙන්නේ. ඒ නැවත ප්‍රකාශ කිරීමේදී අපි වරද්දනවා නම් ඒ වගේම තව දේවල් නැති දේවල් එකතු කරනවා නම් ඇති දේවල් නැති කරනවා නම්
ඒක ශාසනයේ විනාශයට හේතු වෙනවා. පැහැදිලිද? නොදන්න දේවල් පැහැදිලි කිරීම වෙනයි, නැති දේවල් කරන්නත් බෑ, ඇති දේවල් නැති කරන්නත් බෑ. මේ ධර්මයේ කේවල පරිපූර්ණයි. කියන්නේ මේ ධර්මයේ ඒක ඇතුළේම පරිපූර්ණ වෙලා තියෙන්නේ. යතපත් කියලා කියන්නේ කර්ම කරුණක් කරගෙන ඉදිරිපත් කිරීම වෙනයි. තියෙන ධර්ම කර්ම වෙනස් කරන්න ගිහිල්ලා අකුසල කර්ම කරගන්න එපා. ඒ මොකද හේතුව මතක තබාගත යුතු දේ තමයි තමන් නොදැනගත් පාපයකට විපාකයේ අතිවිශාලයි අතිදැවැන්තයි. ඒ නිසා පින්වතුනි මේ කරුණ සිත් තබා ගන්න අද ඊළඟට මම අපේ සභාපතිතුමත් ඉන්න නිසා ඒ වගේම අලුත් කෝණ කීපයක් තියෙන නිසා භාවනා වැඩසටහන අද මුලින්ම නැවත පටන් ගන්නවා. අද මොකද අලුත් වර්ෂයක් දැන් මාසෙ දෙකයි ඉන්නේ නේද? භාවනා වැඩසටහන මොකද දැන් ගොඩාක් වෙලාවට සමත භාවනාව අපි අවුරුදු 6ක් 6 වාරක් 7ක් ඉස්සේ කරා. එතකොට සමත භාවනාවට අලුතෙන් ඉතුරු වෙච්ච අය ඇති. අන්න ඒ අයට ප්‍රයෝජනවත් වෙන්න මතකද වෙච්ච අයට මතක් කරගන්න අද සමත භාවනාව නැවත ආරම්භ කරනවා. දැන් අද ගාලේ පටන් ගන්න සමත භාවනා වැඩසටහන ගාල වයි බී ආයතනයේ. ගාල ප්‍රති දන්න කට්ටිය ඉන්නෝ නම් මෙතන සහභාගී වෙන්න අපහසු අය ඉන්නෝ නම් කියන්න මාතර වයි බී කියන වැඩසටහන ගාලේ අද දින හවසේකට පටන් ගන්න. විශේෂයෙන්ම සදාන් කරන්න ඕනේ ඒ වැඩසටහන පටන් ගන්න. ගාල වයි බී ආයතනයේ සිට මහා වෙත කරනද ආරාධනයක් මෙහි වගේම මෙහි ආකාරයටම ඒ ඉන්න අයට අපි පුරු පුරුවන් හැටියට ලිඛිත භාවනා පොත් සම්පූර්ණ දෙනවා. ඒ වගේ ඉන්න දරුවොත් අනිවාර්යෙන්ම අපි ලබා දෙනවා ඒ අදාළ පිළිවියන්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ භාවනා වැඩසටහනේ යම් කිසි දෙයක් ඔතේම දෙයක් තියෙනවා නම් අපේ ඊළඟ වැඩසටහනේ ඒක නැවත පැහැදිලි කරලා දෙනවා. ඒ ඊළඟ වැඩසටහන පටන් ගන්න කලින් අපිට මතක් කරන්න මෙන්න මේ දේ තේරෙන්න මෙතනින් එහාට යන්නේ කොහොමද කියලා. දැන් අද අපි පටන් ගන්නේ සමත භාවනා කර්මස්ථානයක්. අපි දන්නවා සමත කියන්නේ මොකක්ද? හිත සමහන් කිරීම. හිත එක එල්ලෙන් එක ආරම්භකට ගැනීම. දැන් මම කිව්වා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාවින ප්‍රථම ඥානයේ එන්න පුළුවන් ඥානයේ ඥානාංග කියන ප්‍රථම ඥානයේ ඉඳන් දෙවි ඥානයට යන්න පුළුවන්, තුති ඥානයට යන්න පුළුවන්, හතරවෙනි ඥානයට යන්න පුළුවන්. ආදී වශයෙන් ඥානාංග විවර්ෂණය කරමින් ඥානාංග ඉඳහෙලමින් යන්න පුළුවන් කියලා ඥානවල මේ භාවනා කරනවා. දැන් අද මම ආනාපානසති භාවනාව ආරම්භ කරනවා. අයි මේ අද අලුතෙන් පටන් ගන්න වැඩසටහන හැදෙන්න. දැන් අපි දන්නවා ආනාපානසති භාවනාවෙන් කරන්නේ මුස්පත හිත යොමු කර ගැනීම. මුස්පත හිත යොමු කර ගැනීම. මුස්පත හිත යොමු කර ගන්න අවශ්‍යයි. ඊළඟ ප්‍රශ්නේ අයි මුස්පත හිත යොමු කරන්නේ ඒ තමයි කායපස්නාව. කායපස්නාව පටන් ගන්නේ ලේසි ක්‍රමයෙන්. මහා සතිපට්ඨාන සූත්‍රයේ පටන් ගන්න කොයිද? ආනාපානසති භාවනාවේ. අරච්චකතෝ වා රුක්කමුණකතෝ වා සුඤ්ඤාගාරකතෝ වා කියන එක ගන්න. කොහොමද කියන්නේ? කැලේකට යන්න, ගහක් උඩට යන්න නැත්නම් කවුවත් දැන් කරගෙන යන්න ඔන්න භාවනාව පටන් ගන්න සූදානම්. මොකක්ද? ඊට පස්සේ උත්තුං කාය වරි කාය පරලංකම් කාවු දිත්තා. ඒ කියන්නේ කය විතුව තියා ගන්න ඕන, දෙපා හරස් කළ තියා ගන්න ඕන. එතකොට ඔන්නේ කොන්දේසි. දැන් මුර කොන්දේසි තුනයි ඊළඟ කොන්දේසි දෙකයි නේ. ඒ කියන්නේ එක්කෝ විදහස් තැනකට යන්න ඕන, එහෙම නැත්නම් ගහක් යටට යන්න ඕන, එහෙම නැත්නම් කැලෑවකට යන්න ඕන. ඊට පස්සේ කහතරිකෝ තබා ගන්න ඕන, දෙපා හරස් කළා තබා ගන්න ඕන. එහෙමනම් අපි ඔන්නේ කොන්දේසි ටික සම්පූර්ණ කරමු. දැන් ඔයි පිට කොන්දේසි මුලම කොන්දේසි සම්පූර්ණ කරන්න අමාරු ඇති වෙනවා. මොකද මේ කවුරුත් නැති තැනකට යන්න බෑ. ඒ නිසා කවුරුත් ඉන්න තැනම අපි හඳ විකෝ තමයි ඉඳ ගමු. හඳ විකෝ තමයි ඉඳ ගමු. තාපසේ කගේ ලස්සන වාදිය. දැන් ඔතන හරි ලේසි ක්‍රමයක් මම කියලා දුන්නා. මොකක්ද? ලේසිම ක්‍රමය තමයි දෙපැත්තට අත් දෙක තියලා ඉඳ ඉස්සෙන්න. දෙපැත්තට අත් දෙක තියලා ඉඳිච්ච ගමන් එක පාරට කඳ රිදි වෙනවා. මේ භාවනා ගුරුවරයෙක් කියන්නේ මම ඉතාලම දක්ෂ භාවනා ගුරුවරයෙක් අපිට දෙන උපදේශයක් මේක. මේක ටිබෙට් භාවනා පොතක තියෙන උපදේශයක්. ඉතාලම පාරට රිදි වෙනවා. ඊට පස්සේ ඊට අත් දෙක අරගෙන තමයි කූඩ තියාගන්න. සම බලයි. අයි 10 පාර 12 පාර කෙලින් වෙන්න ඕනේ නැහැ. මේම කෙලින් වුණා
හිමීටට ගැච්චන කෙලිමුණා හිමීටට අර දන්නේ නැතුව එකකෙලි කැමතිගේ ගොට පිට දීලා ඉඳගන්න පුළුවන් ඇයිද අපේ බුදුහාමුදුරුව ඇතු මොලයට පිට දුන්නේ නිසා අපිට පුළුවන් මේ වගේ පිට දෙන්නේ කමක් නැහැ දැන් ඊට පස්සේ මම හැම භාවනාවකින් කියන දේක් තමයි මොකක්ද භාවනා පූර්ණ කෘත්‍යය භාවනාවට පෙර කරන්න ඕන කෘත්‍යයක් තියෙනවා දැන් අපි gederi danne inne අපිට gedara වතක සදාන් තියෙනනේ ඒ වතක සදාන් මොකක්ද කරන්න ඕන අපි වතර දාන්න ඕන ඒ කලුදෑල්ලක් අපි හිතන්නත් කලුදෑල්ලක ලියන්නේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? කලීජියක්ව මකර දාන්න ඕනේ. ඒ මකර අභ්‍යාසයක් දහසකට පෙර අපේ බෞද්ධ යෝගී පොතක කියලා තිබුණා ඒ නිසා ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. නාරෝපා මුතුමාලිය කියලා කියන කෙනෙක් මොකද්ද? ඉස්සරහ බලන් ඉන්න. දුර බලන් ඉන්න. දුර බලන් ඉන්න මුකුත් හිතන්නේ නැව. දුර බලන් ඉන්න මුකුත් හිතන්නේ නැව. නැකිලා යනවා. මුකුත් හිතන්න කියනකොට බොහොම නැකිලා. දුර බලන් ඉන්නකොට මේ පර්වතයේ පේනෝ පර්වතයේ මත ආරමුණු හදාගන්නවා. ඔන්න මකර දැම්මා. දැන් මම ආනාපාන සති භාවනාවේ පෙළ මතක් කරන්න අතතුරු භාවනාවක් කරන්න බැරි වෙනකොට කාල වේලාව සමාන වේගෙන එනවා. අපි දැන් පටන් ගමු කද කොහොමද තියෙන්නේ මතක් කරගමු සමාන කරනවා ගන්න ඇති මොකද මම අවුරුදු හයකට කාලයක් මේ භාවනාව එක ප්‍රගුණ කරවල තියෙනවා දීගං වාස සන්තෝ දීගං අස සාමි පජානාති දීගං වාස සන්තෝ දීගං වාස සාමි පජානාති රසං වාස සන්තෝ රසං අස සාමි පජානාති රසං වාස සන්තෝ රසං වාස සාමි පජානාති කියන තමයි මුල කියවර දෙක තියෙන්නේ විගත හුස්ම ගන්නේ විගත හුස්ම ගන්නේ යයි දැනගනි විගත හුස්ම හෙළන්නේ විගත හුස්ම හෙළන්නේ යයි දැනගනි කෙටියෙන් හුස්ම ගන්නේ කෙටියෙන් හුස්ම ගන්නේ යයි දැනගනි කෙටියෙන් හුස්ම හෙළන්නේ කෙටියෙන් හුස්ම හෙළන්නේ යයි දැනගනි පජානාති පජානාති කියන්නේ මොකක්ද දැන් ජානාති කියන්නේ දැනගන්නවා නේද විජයනාති කියන්නේ ජීවසර දැනගන්න නේද පරිණාමය කියන්නේ හොඳටම සම්පූර්ණව සාර්ථක කරගන්නවා නේද? ඉතල තියෙන්නේ මොකද්ද? පජානාති. පජානාති කියන්නේ මොකද්ද? සම්ප්‍රජානනය. සම්ප්‍රජානනය කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය ගෝචර වශයෙන් දැන ගැනීම. ඒ නිසා මතක තියාගන්න දැන් මේ උඹ දැනගන්නේ කොහොමද? ඉන්ද්‍රිය ගෝචර වශයෙන්. දැන් මුස්ප හෙළන්නේ ඉන්ද්‍රිය ගෝචරයෙන් කොහොමද? ඕකට උත්තරේ තියෙනවා විමුක්ති මාර්ගෝ කියලා පොතක් තියෙනවා අවුරුදු 2000ක් වර්තමානව පොතක්. ඔය ප්‍රශ්නේ විසඳන්නේ විමුක්ති මාර්ගයේ. කොහොමද කියන්නේ? උස්ම දැනගන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද? උස්ම ඇගේ ස්පර්ශ වෙනවනේ. ස්පර්ශ වෙනව. අනිත් එක මොකක්ද? එහෙම නැත්නම් ඇහැට පේන විදිහට උපදව ගන්න පුළුවන්. ඒක පස්සේ අපි කතා කරමු. ඒ නිසා මොකක්ද අපි කරන්න ඕන? උස්මේ ස්පර්ශය අපිට ගන්නවා උස්මේ ස්පර්ශ වෙන තැන තුනයි ප්‍රධාන තැන තුනයි මුල මැද අග ඉතින් අපි කැමති විදිහට මුල මැද අග කියන එක තුනෙන් හෙළන්න පිළිව ගන්න පුළුවන් මගේ උපදේශය නම් ඒ වගේම පොදු උපදේශයක් කියනවා උස්මේ අග පිට පිළිවන්න කියන්නේ තමන්ගේ උස්ම වැඩිමනම දැනන්නේ කොහෙද එකහාරක් කොක්ක වැඩනේ දැන් එහෙනම් අපි මුල පියවර හතර එහෙම තියෙනවා ඊට පස්සේ මොකද කියන්නේ සබ්බ කාය පරිසංවේදී අසසිස්සාමි සික්කති සබ්බ කාය පරිසංවේදී පසසිස්සාමි සික්කති ඒ කියන්නේ සම්පූර්ණ කයත සංවේදී වෙමින් හුස්ම ගන්නේයි දැනගන්නේ හුස්ම හෙළන්නේයි දැනගන්නේ එකකට සම්පූර්ණ කය විස්තර කරනවා මධ්‍යම නිකාය ආනාපාන සූත්‍රයේ මොකක්ද තියෙන්නේ? උස්මේ මුල මැද අග යන අවස්ථා තුනම දැනගෙන උස්ම ගැනීම උස්මයි. ඊට පස්සේ තියෙන්නේ පියවර. පස්සම් බයං කාය සංඛාරං අතිසිසාමි සික්කති. පස්සම් බයං කාය සංඛාරං පස්සසිසාමි සික්කති. පස්සම් බයං කාය සංඛාරං කියන්නේ කාය සංඛාර කියන්නේ කාය හෙළදී කයෙහි හෙළෙන නවතෙනි උස්ම ගනි කයෙහි හෙළෙන නවතෙනි උස්ම හෙළයි දැන් අපි බලන්න
කය හෙල්ලෙන්නේ මොකද්ද කියලාදී පොඩ්ඩක් අතපය හෙල්ලෙනවා නේ චුට්ට චුට්ට හෙල්ලෙන්නේ මොකද්ද කරන්නේ එතකොට ගන්නකොට තමයි පස්සම් බය කාය සංකාරම් කියන්නේ පස්සම් බය කාය සංකාරම් වලින් පස්සේ ඔන්න මොකද්ද වෙන්නේ කාත් හෙලවිලා ඥානාංග පහළ වෙනවා පීති පරිසංවේදී අස සිස්සාමි සික්කති පීති පරිසංවේදී පස්ස සිස්සාමි සික්කති පීති කියන ඥානාංග පහළ වෙනවා ඇකට පීතියක් දැනෙනවා ඊට පීතියක් දැනෙනවා ඊට පස්සේ ඥානාංගයක් පහළ වෙනවා සුඛ පරිසංවේදී අස සිස්සාමි සික්කති සුඛ පරිසංවේදී පස්ස සිස්සාමි සික්කති කායික සූරයක් දැනෙනවා මානසික පීතියක් එක්කම ඔන්න බලන්න එතකොට හිතක්ක ਵਿਚාර කියන්නේ මොකක්ද? මේ උස්මනේ හිත නැගීම නේද? පීතිය කියන ඥානාංගේ පහළ වෙනවා. සුඛය කියන ඥානාංගේ පහළ වෙනවා. දැන් මොකද තියෙන්නේ? උපචාර සමාධිය. හරි ඉක්මනට එනවා මොනවද? උපචාර සමාධිය දෙනවා. ඊට පස්සේ වෙන දෙයක් වෙනවා මොකක්ද? ඒ හිත පොට්ටක් අහේනේ මේක හෙල්ලෙනවා. චිත්ත සංකාර පරිසංවේදී යස සිස්සාමි සික්කති. චිත්ත සංකාර පරිසංවේදී පස්ස දිසාවට සික්කති. හිත එහා මෙහා යන එකක් පොට්ටක් බලනවා. බලන කට කරන්නේ. බලලා නිකන් ඉන්නවද? පස්සම් පයන චිත්ත සංකාරක් අස සිස්සාමි සික්කති. පස්සම් පයන චිත්ත සංකාරක් පස්ස දිසාවට සික්කති. ඒ කියන්නේ හිත එහා මෙහා යන එකක් දැන් මොකක්ද වෙන්නේ? චිත්ත පරිසංවේදී රස සිස්සාමි සික්කති චිත්ත පරිසංවේදී පස්ස සිස්සාමි සික්කති චිත්ත සංවේදී වෙනවා. අන්නේ සංවේදී වුණා මොකක්ද වෙන්නේ? හිත ප්‍රමෝදයටපත් වෙනවා. අවි ප්‍රමෝදයන් චිත්තං රස සිස්සාමි සික්කති අවි ප්‍රමෝදයන් චිත්තං පස්ස සිස්සාමි සික්කති හිත ප්‍රමෝදයට ධ්‍යානගත වෙනවා සමාහතන් කියන්නේ ඒකයි විතක්ක විචාර පිටිසුත කියන ධ්‍යානාංග හතරව ඒ ධ්‍යානාංග හතර කියෙද්දි පිට පොඩ්ඩක් එහාට මෙහාට ගියා එහාට මෙහාට යාම නැවතුවා මොකක්ද වෙන්නේ හිත ඒකාග්‍ර වුණා ඕන්න දෙපතුම් ධ්‍යානෙ කියනවා මේ වැඩි සරලයි නේද ඊටාම සරලයි එකම දේ මතක තියාගන්න මේ ක්‍රියාවලියේදී විසුද්ධි මාර්ගයේ කියන විදිහට උද්ඝාණී ප්‍රතිපාගණී වෙනම දෙයක් කරන්නේ නැහැ. පැහැදිලිද? විසුද්ධි මාර්ගය ආනාපානසතිය විතර කරන්නේ උද්ඝාණී ප්‍රතිපාගණී දෙන්නේ. මෙතන එහෙම නෙමෙයි. පරිකම්ම උද්ඝා ප්‍රතිපාගණ කියන නීති තුනම මේ එකක් මොකද්ද? හුස්ම. ඒ හුස්මවත් තමයි පරිකර්ම කරන්නේ උස්ම මත තමයි උද්ඝාණිත පාල වෙන්නේ ප්‍රතිපාදිත පාල වෙන්නේ මොකක් මතද උස්ම මත ඒ නිසා තමයි ආනාපාන සූත්‍රයේ පේජ 32ක් තියෙනවා භාවනාව විස්තර කරන්නේ 32ේම තියෙන්නේ මොකක්ද එක්ක පජානාති කියන්නේ එහෙම නැත්නම් අසසිසාවදි සික්කද පසසිසාවදි සික්කද ඒ කියන්නේ උස්මතම සංවේදීකරණය කරන අභ්‍යාසයක් තමයි මේක. ඒ නිසා අද මේ භාවනා අභ්‍යාසයේ මුලික මේ විස්තර කරේ සමථය ටික අපි බලාපොරොත්තු වෙන ඊළඟ වැඩසටහනේ මේ සමථය ප්‍රගුණ කරලා පළවෙනි ඥානෙට දෙවෙනි ඥානෙට ඉන්නේ කොහොමද කියලා බලා ගන්න. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන විදර්ශනා භාවනාවට මේ භාවනාව හරවන්න මේක ඉතාම ප්‍රණීත භාවනාවක්. පුරුදු අය කිදති භාවනා කරන්න නුපුරුදු අය කලුකොට ආනාපානසති සූත්‍රය අරගෙන මම අර කියවෝ තේපි 32 තේපි 32 මුලික මම කිව්වා තේපි 32ක් තියෙනවා එක කටපාඩම් කරගන්න ඒ කටපාඩම් කර ගැනීම තුළින් වඩා එක්වන්න භාවනා දියුණු ඒ නිසා අපි අද කාල වේලාව අපිට ප්‍රමාණවත් නැහැ ඒ නිසා අපි සතා සතේ ඊළඟ අංකයට අපි දරුවෝ සූදානම් වෙන්න දරුවෝ ලස්සන පේරියක් ඇදලා ඉස්සරහට එන්න අපි කෙටිමියට දාලා කිරීම තමයි ඉන්නකට කරන්නේ මේ තින්න ප්‍රදාන කිරීමේ අවස්ථාව වෙනුයි දරුවෝ පෙර කැටික යන්න
සභාවතුමාට ඒක ආරාධනා කරනවා. විශේෂයෙන්ම අපි දරුවන්ට මතක් කරනවා මේ දරුවන් කලබල නොවී ඉන්න දරුවන්ගේ අවශ්‍ය සියලුම අවශ්‍ය ප්‍රමාණයටත් වැඩි දෙක අපි පොත් ගෙනල්ලා තියෙනවා. නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. මේ පොත් අරන් ගිහිල්ලා අපි මෙන්න මේ ආකාරයෙන් හිතා ගන්න ඕන දරුවෝ අපි මහන්සි වෙලා ඉගෙන ගන්නවා. මහන්සි වෙලා ඉගෙනගෙන අපි රට දය සමය යන තුනට අපි පුළු පුළුවන් හැටියට වැඩ කරනවා. ඒ වගේම මේ ආකාරයෙන් අපි රටේ බුද්ධාගම ආරක්ෂා කරගන්න ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය සියලුම දේවල් අපි කරනවා කියන හැඟීම දරුවෝ ඇති කරගන්න ඕනේ. ඔව් ඉස්සෙම නැතුව තිබ්බේ සර් අපෝ උතෙන් ගත්තේ. දෙකටම කනෙක්ට් වෙන්න නැතුව තිබ්බා. කමනා බ්ලොක් කරමු. අපි කාලේ පත්තෝ මේ රොකට් මුටාලේ අලුතින් භාවනා